හිතවත් මිට්ටුවල ඉන්දික අනුරුද්ධ අත්තරංගුවට පත් වෙන සිද්ධියක් මේමුණුකට මාධ්‍යයට වාර්තා වෙනවා. මේ අදාළ සිද්ධිය සිද්ධ වෙන්නේ 2022 2022 ඕමාන් ජාතික ව්‍යාපාරිකයෙකුට පහර දීම සිද්ධිය සම්බන්ධයෙන් තමයි රහස් පොලිසිය මේ විදිහට අත්තරංගුවට ගැනීමක් සිදු කරලා තියෙන්නේ. Mitori, but a matakati, the last to see the KD, Oman Jatik Viaparik Saha, Indica Andrudat, Andrud Sahodrut Sam Marian Atragatu Makatuna. Make it a hate to Tamai, Katana Pradeshi Tiena Garment Taker, whatever at Tamangi Lurida and Tamai, Indica Andrudu Sahakari, Hebe, Oman Jatika, Ekadigin, Digatama Pratik Shapakara. Avasani the maker, Gatumakin Tamai Kaleveroni. මේ පහර දීමෙන් අනතුරුව ඕමාන් ජාතික තීරණය කරා ලංකාවෙන් පිටව යන්න. හැබැයි ගෝඨාභය ඒ වෙලාවේ පැලස්තර විසඳුමක් දීලා වැඩේ ෂේප් කරගත්තා. හැබැයි මේ පරීක්ෂණයේදී හතර දෙනයි අත්අඩංගුවටපත් උනේ. ඒ හතර දෙනාට ඉන්දික අනුරුද්ධවත් අනුරුද්ධගේ සහෝදරවත් අත්අඩංගුවටපත් වීමක් සිද්ධ වුණේ නැහැ. ඔවුන් දිගින් දිගටම ආරක්ෂා කරන ස්ථාවරයක් තමයි ගෝඨත් ඉන්පස්සේ රනිල් වික්‍රමසිංහගේ පටලන්ද ආණ්ඩුවත් ක්‍රියාත්මක කරගෙන ගියේ කොහොමදත් මිත්‍රෝනි වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමගම අදාළ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණය නැවත වතාවක් අලුත් වුණා. ඒදී එළිුණා ඒ ලිපිගනු වල පරීක්ෂණයට අනුව ඉන්දික අනුරුද්ධටත් අනුරුද්ධගේ සහෝදරයන්ටත් විරුද්ධව පැහැදිලි සාක්ෂි තියෙනවයි කියන කාරණේ. හැබැයි මේ දක්වා අත්අඩංගුවට පත් වෙලා නැත්තේ බටලන්ද රනිල්ගේ බලපෑම නිසා කියලා එළිුණා. Mitturni, විශේෂ කාරණේ තමයි පළමුවේ පහර දීමේදී අත්අඩංගුවට ගත්තේ 4 දිනයි. ඊන් පස්සේ තවත් දෙන්නෙක් CID එක අත්අඩංගුවට ගත්තා. හැබැයි ඊයේ දිනේදී ඉන්දික අනුරුද්ධගේ සහෝදරයාට කිව්වා රහස් පොලිසියට එන්න කියලා. මොකද මේ පරීක්ෂණ සඳහා. කොහොමද ඉන්දික අනුරුද්ධගෙන් සහෝදරයාගෙන් කට උතර ලබා ගැනීමෙන් පසු ඔහුව අත්අඩංගුවට පත් වුණා. මේ වෙනුව රහස් පොලිසියෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව පැහැදිලි වෙන්නේ ඉදිරි දින කිහිපය ඇතුළත ඉන්දික අනුරුද්ධත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවයි කියන කාරණේ. මිත්‍රෝනි වර්තමානයේදී මෙච්චර කලක් ගයි ගැහිලා තිබෙන නීතිය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. එදා නීතිය ක්‍රියාත්මක වුණේ අපට විතරයි. නීතිය රකින්න තිබ්බේ අපිට නීතිය කඩන්න තිබ්බේ උන්ට. හැබැයි වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමගම එහෙම නැත්නම් ජනතාව විධායක බලය අත්පත් කර ගැනීමත් සමගම නැවත වතාවක් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ කරලා තියෙනවා. මේක විශාල ජයග්‍රහණයක්. හැබැයි මිත්‍රෝනි මේ ජයග්‍රහණය රැකගන්න නම් අපි සියලුම දෙනා කොන්දේසි බිරහිතව ව්‍යස්තදායක බලයත් අත්පත් කරගත යුතු වෙනවා. එහෙම වුණොත් විතරයි මෙතෙක් පෞගිය අවුරුදු 70ම මේ රටේ ජනතාවට විරුද්ධව එව නැත්නම් අපේ අයිතිවාසිකම් උදුරගත්තු අපේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කරගන්නට ඉඩ නොදෙන ආකාරයට සම්මත කරගත්තු නීති කොහොම හරි අවලංගු කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම අපේ අයිතිවාසිකම් දිනා ගන්නට සහ අපේ දේපළ නැවත වතාවක් අත්පත් කරගන්න අවශ්‍ය කරන නීති සම්පාදනයට ඉඩ ලැබෙන්නේ. එනිසා මිත්‍රවරුනි ඉදිරි මැතිවරණයේදී ඒ සඳහා වැඩසටහනක් ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යමු. මිත්‍රවරුනි අර්ධ ජගන්න නමුතුබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.